මම අද ඕගොල්ලන්ට විශේෂයෙන් කියන්න දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒ හේතුව තමයි يعني මමත් අත්දැකපු දේවල් ඒ වගේම මට ඇහිච්ච දේවල් ඒ වගේම මට පාසල් ගුරුවරු ඒ වගේම දෙමව්පියෝන්ගෙන් මට ආපු දේවල් තමයි මේ අපි ක්‍රීඩකෙක් විදියට පුහුණු වීම වලට යනකොට ඇත්තටම මොනවද අපි පුහුණු වීම වල අපේ අරමුණ අපිට අරමුණක් තියනවද පුහුණු වීම සඳහා යනකොට මම පුහුණු වීම කරපු විදිය ඒ වගේම මම පුහුණු වීම සඳහා යන්න කලින් මම කොහොමද ඒ සඳහා අරමුණක් තියාගත්තේ ඒ අරමුණෙන් මට ලැබුණු දේවල් මොනවද කියන දේ කතා කරන්න. මොකද මම හිතනවා මේක පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඉඳලම ඒ වගේම දෙමව්පියන්ට ඒ වගේම පුහුණු කරුවන්ට ක්‍රිකට් ක්‍රීඩකයන්ට මේ ගොඩක් වැදගත් වෙයි කියලා. ඒ හේතුව තමයි අපි සමහර අවස්ථාවල දැකලා තියෙනවා ක්‍රීඩකයන් පුහුණු වීම වලට ගියාට ඔහුන් කොයි වෙලාවෙත් බලාපොරොත්තු වෙන්නේ පුහුණු කරු කියලා දෙන දේ පමණක් ඉගෙන ගැනීම. නමුත් මේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ අපි අලුත් දේවල් අත්හදා බලන්න ඕන. ඒ අත්හදා බලීම තුළ තමයි අපිට යම් යම් තැන්වලදී අනිත් ක්‍රීඩකයට වඩා තවත් ස්කිල් එකක් හෝ දෙකක් වැඩිපුර දක්ෂතා දක්වන්න පුළුවන් තත්ත්වයට පත් වෙන්නේ. නැත්තම් වෙන්නේ අපි හැම ක්‍රීඩකයෙක්ම එකම දේ එකම විදියට ඉගෙන ගන්න ගියොත් ඒගොල්ලෝ විශේෂ ක්‍රීඩකයන් බවට පත් වෙන්නේ නැහැ. මොකද මම බලාපොරොත්තු වෙන්නේ මගේ තියෙන දැනුම ඒ වගේම මම ලබපු එක්ස්පීරියන්ස් එකත් එක්ක ක්‍රීඩකයෙක් වුණාම ජාතික තලයේ විතරක් නෙමෙයි ජාත්‍යන්තර තලයේ දක්ෂතා දක්වන්න පුළුවන් ක්‍රීඩකයෙක් වෙන්න ඕන. පාසල් මට්ටමේ නම් පාසල් මට්ටමේ හොඳින් දක්ෂතා දක්වන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් ඒකට අපි අපිට වැරදිච්ච තැනක් තමයි අපි ට්‍රේනින් වලට එහෙම නැත්නම් පුහුණු වීම වලට යනකොට අපිට අරමුණක් නැහැ අද දවස තුල මම මොනවද ඉගෙන ගන්න ඕන මම මොනවද කරන්න කියන්නේ. ඉතින් ඒකට මම කැමති ඔයගොල්ලන්ට කියන්න අපි පන්දු යවන්නෙක් විදියට හිතුවොත් අපි දන්නවා ට්‍රේනින් වලට යනකොට අද මට අලුත් පන්දුවෙන්ද පන්දු යවන්න ඕන පරණ පන්දුවෙන්ද පන්දු යවන්න ඕන කියන්නේ. ඒක තමන්ට තීරණය කර ගැනීම හැකියාව තියෙන්න ඕන. එහෙම තීරණය කරොත් විතරයි වාට ට්‍රේනින් වලට ගියාට පස්සේ මම අද පුහුණු කරුණ කියන්න පුළුවන් වෙන්නේ මම අද අලුත් පන්දුවෙන් පන්දු යවන්න. මෙන්න මේ වගේ ලෙන්ත් එකක මේ වගේ ලයින් එකක තමයි මම පන්දු යවන්න හදන්නේ. එතකොට පුහුණු කරුණ ලේසි ඔයාගේ වැරදි හෝ ඔයා කරන හොඳ දේවල් අඳුන ගන්න. මොකද ඔයා කරන්න යන දේ පුහුණු කරුණ කියලා තියෙන්නේ. නමුත් දැන් මට ලැබුණු ආරංචි මාර්ගය වගේ මම දැකපු දේවල් තමයි පුහුණු කරු කියන දේ පමණක් ඔයගොල්ලෝ කරන්න පෙළඹිලා ඉන්නේ. ඒක නිසා මම ඔයගොල්ලන්ට කියන්න කැමති ඔයගොල්ලෝ තීරණය කරන්න. මම පන්දු යවන්නෙක් නම් අද මම අලුත් පන්දුවෙන් යවන්නේ. මට අලුත් පන්දුවෙන් මෙන්න මේ වගේ ස්කිල් එකක් ඉගෙන ගන්න ඕන. දකුණෙන් පන්දුවට පහර දෙන එක්කෙනාට වමදින් පන්දුවට පහර දෙන එක්කෙනාට. එතකොට ඔයා තීරණය කරන්න ඕන. හරි. අද මට මොන පිටිකරුවන් දෙන්නද අර පුහුණු වීම වලදී හම්බෙන්නේ. මම කරපු දෙයක් තමයි මම ක්‍රිකට් ක්‍රීඩාවට ආවට පස්සේ මම රැ තීරණය කරනවා. මට හෙට උදේ ට්‍රේනින් තියෙනවා. එතනදී ගියාම මට අලුත් පන්දුවේ කවුද බෝල් කරන්න බැට් කරන්න හම්බෙන්නේ. සරත් අය බැට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් කළු අය බැට් කරන්න පුළුවන්. දික්ෂාන් බැට් කරන්න පුළුවන්. උපුල් තරංග බැට් කරන්න පුළුවන්. එතර මම තීරණය කරනවා හරි අලුත් පන්දුය මම මේ හතර දෙනාට පන්දු යවුවොත් මම මොන වගේ පන්දුද මේගොල්ලන්ට යවන්නේ කියන්නේ. ඉතින් ඒ වගේ හොඳ අරමුණක් තියෙන්න ඕන තමයි ට්‍රේනින් වලට යනකොට අරගෙන යන්නේ. අපි හිතනවා නම් පරණ පන්දුයෙන් කියලා මට චාමර සිල්ලා වෙන්න පුළුවන් චාමර කපුගෙදර වෙන්න පුළුවන් ඇන්ජලෝ මැතිව්ස් වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ අපි තීරණය කරන්න ඕනේ මේ පරණ පන්දුවේදී පිටිකරණය යෙදෙන්නේ කවුද? ඒ ඒ එක්කෙනාට මම මොන විදියටද පන්දු යවන්නේ කියන්නේ. එතකොට ඔයා පැහැදිලිවම ගෙදරින් යනකොට අරමුණක් තියනවා. ඔයා අද පන්දු යවන්නේ කාටද? මොන විදියටද?
ඒදී පුහුණු කරුට කියන්නේ. ඉතින් ඒක නිසා මම තව දෙයක් මම කරලා තියෙනවා. අපි නිතරම පන්දු යවුවට පස්සේ පිටිකරුවත් එක්ක පොඩි කතා බහක යෙදෙන්න පුළුවන් නම් ඔයා මට මොන විදියටද පන්දුට පහර දෙන්න ඉන්නේ? ඇයි මට එතෙන්ට පන්දුට පහර දෙන්න ඉන්නේ? මොන ඇන්ගල් එකේද ඔයා මට පන්දුට පහර දෙන්නේ? ඔයා මට හයියෙන් ගහන්න දෙන්නේ? එහෙම නැත්නම් මන් දාන වේගය භාවිත කරලා ෆේස් යූස් කරන්නද ඉන්නේ කියන්නේ? මොකද ඒ වගේ අදහස් පිටිකරුවත් එක්ක ෂෙයා කරගත්තොත් වාට හරි ලේසි තරණයකට ගියාම ඒ වගේ පිටිකරුවන් හම්බුනහම ඒගොල්ලොත් මොන වගේ දේවල් ඔයාගේ පන්දු වලට කරයිද කියන එක දැනගන්න. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ පුළුවන් නම් අද ඉඳන් හරි කල්පනා කරලා බලන්න ඔයගොල්ලෝ මේ දේ කරලා ඇති. එහෙම නැත්තම් පුළුවන් නම් කරලා බලන්න. මොකද මම මගේ ක්‍රීඩා කාලය තුල ලබාගත් අත්දැකීම් එක්ක මට ගොඩක් සාර්ථක වෙච්ච දෙයක් තමයි ක්ලියර් ප්ලෑන් එක. මම අද යන්නේ මොකටද? මම ඒ දේ තමයි අද කරන්නේ. එතන මම හිතනවා නම් මම අද යන්නේ පරණ බෝලින් යෝකස් විතරක් දාන්න නම් මම ඒ දවස තුල විනාඩි 45ද පැයද බම් බෝල් කරන්නේ මම දාන යෝකස් විතරයි. මොකද මගේ අරමුණක් තිබුණා මම ඒක හරියනකම් කරලා ඉවර කරලා තමයි පන්දු අයවන් බාර දෙන්නේ. ඉතින් ඒ වගේ ඕගොල්ලෝ ක්ලියර් ප්ලෑන් එකක් තියාගන්න මට අද ඉගෙන ගන්න ඕනේ මොනවද? මම මේ ඉගෙන ගන්න දේ වැඩි වෙලාවක් හොඳින් ඉගෙන ගන්න. එතකොට ඔයාලා ඒ පුහුණු වීම අවසන් වෙනකොට හරි ලේසි තමන්ටම සතුටක් දැනෙනවා. මං අද දවස තුල මෙන්න මේ පන්දුව හොඳින් කරා. මට දැන් කන්ෆිඩන්ස් තියෙනවා ඒ පන්දුව ඕනම වෙලාවක යොමු කරන්න මැච් එකේ අවස්ථාව අනුව. ඉතින් ඒක නිසා මම හිතලා මේ මං කතා කරමු කරුණුත් එක්ක ඔයගොල්ලෝ මේක ෂෙයා කරගෙන ඔයගොල්ලෝගේ යාළුවන්ට පාසල ක්‍රිකට් ක්‍රීඩා කරන අයට දෙමව්පියන් මම හිතලා මේ හැමදේම ඔයගොල්ලෝ දැනුවත් වෙලා ඔයගොල්ලෝගේ ක්‍රිකට් ක්‍රීඩාව විශේෂයෙන් පන්දු යවන්නෙක් විදියට පිටිකරුවෙක් විදියට මේ හැමදේම ඔයගොල්ලන්ට අත්දැක බලන්න පුළුවන් අරමුණක් ඇතුව ට්‍රේනින් වලට යන්න. එහෙම ගියොත් ඔයාගේ ක්‍රිකට් දැනුමත් ඒ වගේම ඔයාගේ අරමුණ ස්කිල් එක ඒ හැමදේම ඉම්ප්‍රූව් කරගෙන හොඳ ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්. ඉතින් හොඳ ක්‍රීඩකයෙක් වෙන එක තමයි ගොඩක් වටින්නේ. මගේ බලාපොරොත්තු ඒක. ඉතින් ඒක නිසා මම ඔයගොල්ලන්ට නැවත වාරයක් කියන්නේ හොඳ දේවල් කරන්න ට්‍රේනින් කරද්දී හරි වැදගත් ඔයගොල්ලෝගේ අරමුණ. ඒ අරමුණ කෙසේ හෝ එදා දවස තුල ඉවර කරලා තමයි Taman ට්‍රේනින් නවත්තන්න ඕනේ. ඉතින් ඒක නිසා මම හිතනවා අදින් පස්සේ ඔයගොල්ලෝ මේ මගෙන් ගනිපු දේවලුත් එක්ක තවත් හොඳට ට්‍රේන් කරලා හොඳ ක්‍රිකටර්ස් ලවට පත් වෙයි කියලා. මේ සියලු කාරණා එක්ක ගත කර පස්සේ මම හිතන මම ගොඩක් දේවල් ඔයගොල්ලෝත් එක්ක කතා බහ කරා. නමුත් ඔයගොල්ලොන්ට මීට වඩා දේවල් හිතලා තියෙනවද? එහෙම නැත්නම් ඔයගොල්ලෝ කරන දේවල් හරිද? මේ හැමදේම ෂෙයා කරගන්න. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝ හැමදේම ෂෙයා කරගනී කියලා. ප්‍රශ්න මොනවාරි තියෙනවා නම් මගෙන් අහයි කියලා. ඉතින් ඒක නිසා මම ඒකට ඔයගොල්ලන්ට උත්තර දෙන්න ලෑස්ති. මොකද මගේ අරමුණ ඔයගොල්ලෝ හොඳ ක්‍රීඩකයෙක් වඩ පත් වෙන එක. ඉතින් ඒක නිසා අපි අයිමත් හම්බෙමු අලුත් වීඩියෝ එකේ.